සුබෝදැසන අපේ වාසියලුම දෙනාට කැබිටිගොල්ලේව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ බොහොම සොඳුරු දවසකට ඔබ සියලුම දෙනා මේ උදෑසන බොහොම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනු ලබනවා. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය හිරු සූර්ය මංගල්‍යයේ බොහොම සිගිති වූ දරුවන්ගේ සිගිති අවුරුදු උළෙලක් කැබිටිගොල්ලේව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ආදරණීය ගුරුබවතුන්ගේ මූලිකත්වයෙන් දෙමාපියන්ගේ කරමැටින් අද දවසේ දවස පුරාවටම බොහොම සුන්දර ආකාරයෙන් මේ පාසල් භූමිය පුරා පවත්වන්නටයි අප මේ සූදානම් වන්නේ. අපේ සංස්කෘතික උරුමයන් අපේ පරම්පරාවෙන් පරම්පරාවට දායාද කර දීමේ මහඟු කාර්යය. අපි පොතපතෙන් බැහැර වෙලා අපේ පරම්පරාවට අපේ මේ බොහොම සොඳුර වූ සහ ආගන්තුක ලෙස දැනෙන අපේ සංස්කෘතිකාංග මත පරම්පරාවට පවරා දීමටයි අපි මේ සූදානම් වන්නේ. අද දවස පුරාවටම අපේ පුංචි සිඟිත්තන්ට සතුටු වන්නට බොහොම වූ කටයුතු කාරණා මේ භූමිය තුළ සූදානම් කර තිබෙනවා. ඒ සඳහා අපි සියලු දෙනාම සූදානම් වෙමු. සූර්ය රශ්මිය සූර්ය මංගලයට ආශිර්වාදයක් කරගනිමින් අද දවසේ මේ කටයුතු සමාරම්භ කරන්නට ඔබට වචනයක් කතා කරන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ සියලුම කටයුතු සංවිධානය කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී අපිට අවශ්‍ය උපදෙස් සියල්ල ලබා දෙන මේ පාසල පියවරෙන් පියවර මේ ප්‍රදේශයේ ජනප්‍රිය සහ සුපිරිතම පාසලක් ලෙස ගොඩනගන්නට බෑයම් කරන ඒ සඳහා අනුබල දෙන අපේ ගෞරවනීය විදුහල්පතිතුමියට අද දවසේ මේ කටයුතු පිළිබඳව බොහොම පුංචිවට කෙටියෙන් ඔබ සියලුම දෙනාම අමතා කතා කරන්නට. සියලුම දෙනාට ඉතාමත් සතුටදායක දවසක්. හැමෝම ඇවිල්ලා හරි විනෝදයෙන් නිදැල්ලේ ගත කරන මොහොතක්. ඒකම සම්මල ගොල්ලන් කාලය ලොකුවට ගන්නෙ නෑ. හැමෝම පුංචි පැටවුනේ ආදරෙන් පිළිගන්න ලබනවා. ඒ වගේම පාසල් සංවර්ධන සමිතියේ කම්තුමා ප්‍රමුඛ විධායක කමිටුවේ සියලුම දෙනා පාසල් සංවර්ධන සමිතියේ සියලුම සාමාජිකයනුත් ඒ හැර වටපිටාවෙන් අපි වෙනුවෙන් මෙතන පැවිල්ලා ඉන්න සියලුම දෙමාපියන් ආදූ දරුවනු වගේම නැවත නැවතත් ආදරයෙන් පිළිගන්න ලබනවා අපේ පුංචි දූ දරුවා. අපට මෙතන විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ඔබට පේන දකින හැම දේම අපිට පරිත්‍යාග. අපි කිසිම දෙයක් මුදල් වියදම් කරලා මේ අවස්ථාවේ මේ සංවිධානය කරගෙන නැහැ. හැම දෙමාපියෙක්ම හැම අපිට දකින දෙයක් හැමෝම අපිට මේකට අනුග්‍රහය දක්වලා තියෙනවා. ඒක නිසා එක නමකින් කියලා ඉවර කරන්න තවර නමක් නැහැ. මම හැමෝටම මේ වෙලාවේ කිසමම ආචාර කරනවා සහ ගෞරවනීය ස්තුතිය තුද කර සිටිනවා. මේ වගේ සංවිධානයක් කරලා ඉතාමත් සාර්ථක අවුරුදු උත්සවයක් පවත්වන මට ශක්තියක් වුණ සියලුම දෙමාපියන් සහ සියලුම අනුග්‍රහක බලතුන්ට. ඒ වගේම ආදරෙන් මතක් කර සිටිනවා මේ අවුරුදු උත්සවය සියලුම දෙනා ඉන්න විනෝදේ තමගේ ආරක්ෂාව තමන් සලස ගන්න සහ දෙමාපියනි තරඟ නරඹද්දී තරඟ කරද්දී ඔබේ දරුවාව ඔබේ අතින් ගිලිහෙන්න පුළුව. අපේ ගුරු බවතුන්ට අද දවසේ ඔබේ දරුවාව රකින්න බැහැ, ආරක්ෂා කරන්න බැහැ. ඒක නිසා දෙමාපියන් විශේෂ වගකීමකින් තමන්ගේ දරුවා ඉන්නවද, තමන්ගේ යාළුවගේ දරුවා ඉන්නවද හැම වෙලාවෙම ආරක්ෂිතව හැමදේම කරගන්න හානියක් වෙන්න පුංචි ඉඩක්වත් තියන්න එපා. හැම වෙලාවෙම හැමෝම තමන්ගේ ආරක්ෂාව සලස ගන්න. කිසිම දරුවෙක් ගේට්ටුවෙන් පිටතට යන්න එපා. මේ ගේට්ටුවයි අර ගේට්ටුවයි පිටතට යන්න එපා. ඇතුලේ ඕනෑම දෙයක් කරන්න පුංචි තුවාලයක් උනාට එහෙම නෙමෙයි මම කියන්නේ, ලොකු අනතුරු කරගන්න එපා. ග්‍රීස් ගහ තියෙනවා, ග්‍රීස් ගහට අනවශ්‍ය විදියට නගින්න එපා. ඇදගෙන වැටුණොත් අතක් කකුලක් පුංචි අයගේ කැඩෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්. කොට පොරයත් එහෙමයි. දැනට මන් දරුවෝ නැගලා කමන්නේ, හැබැයි විනෝද වෙන්න අනතුරු වළක්වා ගන්න. එහෙනම් ලොකු වෙලාවක් මලද ගන්නේ නැහැ, ඔබේ සතුටට බාධා කරන්නේ නැහැ. හැමදේම ඉතාම සාර්ථකව කරගෙන යන්න ශක්තිය වාසනාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මම හිඳගෙනවා. නමස්තේ.
වාසනීය බොහොම අපූර්වට සිදුවුණා. ಹವಾರ ಬಲವು ಹೌದು ಜಯಗ್ರಹಣ ಕೊಡಬೇಕು ಹೇಳುವಾಗ
Bolanga, Tarangga Sada, Vaidanga, Sudan, Mi Giba.
Happy
Yeah.
ha ha ha
හඳුනි ආහිනා වෙන්න බලන්න ඉවරද ඊළඟට ඉදිරිපත් වෙන්න එන්න නම කියන්නයි පුතාගේ මේ ගොඩක් අවස්ථාව දෙනවා වෙලාව දෙනවා ඉක්මනින් අඬලා යන්න ඕනි කියලා එකක් නැහැ හරිද හුද්දට අඬන්න හයිය එහෙම කෙනාට තමයි ලොකු තෑග්ගක් තියෙන්නේ නම කියන්නයි පුතාගේ අෂේ නාසිබෝද අෂේ ආ ගොඩක් මගේ නම දීපිකා රංජනී. ඔව් දීපිකා රංජනී. එතකොට ඔයා මම W මදසන්. W මදසන්. ඉතින් මොකද ඉදිරිපත් කිරීම ඔයගොල්ලන්ගේ? ડોක්ටර්ගෙන් බෙහෙත් ගන්න යන එක මම මොකද රෝලේනේ වැඩ කරන්නේ. ඔව් අපේ ආදරණීය දෙමාපිය යෝගලේ පළවෙනි ඉදිරිපත් කිරීම සඳහා ඔන්න වේදිකාවට අවිල්ලා තිබෙනවා. ඉතින් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න ඒ අවස්ථාවක් තමයි නිරූපණය කරන්න හදන්නේ. බයික් එකක් අවශ්‍යද? ඔව්. එන්නම් බෑ බුදේ. එන්නම් බෑ මයන්දේ. බේදුක් නෑ. ඔයවට බේදුක් නෑ අම්මේ කැපති කොල්ල ලයිෆ් විතර බේදුත් අඩුයි මේ උඳින්නෙත් නෑ. නෝනා ඩොක්ටර් නෑ වගේ ලෙඩෙක් නම් එනවා වගේ මේ පැත්තට දෙන්නම් හොඳ තලපයක් අද අම්මේ මට නෑ බෑ ඩොක්ටර් අද නම් මම බලන්න මෙහෙ මොකද ඔයාට තියෙන අමාරු ඩොක්ටර් සතියක විතර කෑවෙත් නෑ ඩොක්ටර් කන්දක් බෑ ඇඟපත රිදිලා දාලා තලලා දාලා වගේ ඩොක්ටර් ඩොක්ටර් ගාව පැණියක් තියෙනවා කියලා ආරංචියක් ආවා ඒකයි මේ මම මේ ආවේ පැණියවත් ටික බීලා බලන්න මේකට දෙන්න නම් ඕනේ හොඳ පැණියක් මම දෙන්නම්කෝ බලන්නකෝ බලන්න අනේ ඩොක්ටර් චුට්ටක් හොඳට බලන්න කැපිටි ගොල් හොස්පිටල් හොරට බලන්න ඩොක්ටර් ඔයාලට ආවේ මේ ඩොක්ටර් ගමන ටික දුර ඩොක්ටර් ඒකේ අම්මේ දුර දුර ඉඳලා මෙහෙම දාවේ ඔව් ඩොක්ටර්ගේ පැණිය හොඳ හිඳ ආවේ ඩොක්ටර් දෙන්නම්කෝ අද මං හොඳ පැණියක් මේකට අනේ මේකට වෙදනලාවෙන් බෑ වගේ බෙහෙත් කරන්න දෙන්නම්කෝ එහෙනම් දෙන්න උළු ගැඩියෙන් තමයි තලන්න ඕනේ මොකද ඩොක්ටර් කිව්වේ මම මේ දෙන්නේ මොනවාද බෙහෙත් කියලා කල්පනා කරමි ආ එහෙමද ඩොක්ටර් අනේ ඩොක්ටර් දෙන්නම් ඉන්න බෑ අමාරු ආව සරයි පාලි යනවා එහෙමද ඩොක්ටර් මොකද තියෙනවද ඩොක්ටර් අමාරුව
නලාවෙන් අල්ලගන්න බැරි වුණාද ඩොක්ටර්? තමයි. එහෙමද? ඕනේ මේකගේ. බෝල අපේ අපරි. මොකද ඩොක්ටර් කියනවා හොරයි මට ඇහෙනවා හොරයි. මොකද මේ කන්න බොන්න එහෙම අපහසුතාවයක් තියෙන. අම්මේ. උගමක අපමේ බීතරි.
පුදියා බල බල කල්පනා කර කර ඉන්න ඔව් කල්පනා त्याग लबादीम संधा प्रथम स्थाने अभिलाषी दिलरुक्षी दियनीय दिवन स्थाने शक्ति दहम सा दियनीय तुन्नन स्थाने मितुषी विहंगा दियनीय අපි හොඳ අත්පුල සන්නාදයක් ලබා දෙමු මේ පුංචි දූප වෙනුවෙන් අද දවසේ අපේ ප්‍රථම ස්ථානය ලිතුල විත් විඳු මෙයා ලිතුල දෙවන ස්ථානය ජිතුල නිම් සිත් තුන්වන ස්ථානය ආකාශ ඉඳුවර අද දවසේ ත්‍යාග සඳහා අපිට අනුග්‍රහකත්වය දැක්වූ එරන්දිමිස් නිරෝෂණී සඳමාලි යන අප සතු වෙනවා කියන්නේ ආදර්ශ ප්‍රාථමිකයේ කෙසේවත් මොනම අංශයකින්වත් දක් ලබා දෙමු ලතා ගුරු මහත්මිය අතින් සහ චාන්දනී ගුරු මහත්මිය අතින් ත්‍යාගයේ ලබා දීම සඳහා ආරාධනා කරනවා දීපිකා සහ ඉෂාරත් තරණ ජයග්‍රාහිකාවන් වෙනුවෙන් අපි හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. සිගිති බක් මහවුලලේ අලියට ඇස තැබීමේ තරඟයේ ජයග්‍රාහිකාව බිනෝලි දියනිය. මීළඟට සෙනුදී දියනිය සෙනුදී නාදයක් අපි ලබා දෙමු. තරඟකාරී ආකාරයකින් නිමා වූ තරඟයක් ලෙස අපි හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. ඔවුන්ගේ අභිනයන් වෙනුවෙන් දෙවන ස්ථානය නෙතුකී දියනිය මීළඟට සෙනුදී දියනිය සෙනුදී